මැහුම් හැඩකාරී චැනල් එකට ආයුබෝවන් කියලා අදත්වලව පිළිගන්නවා. කලින් අපි කඩදාසි එක කපාගත්ත ට්‍රිබල් කප් සාරි ජැකට් එක ලෑනින් එකේ සාරි හැටරෙද්දේ තියලා කපාගෙන කොහොමද බහගන්න කියලා තමයි ඔයාලට කියලා දෙන්නේ අද මම. හරි, මේකෙදි ඔයාලා ඉස්සරවම කරන්න ඕන ලෑනින් එක ගන්නකොට ලෑනින් එක අනිවාර්යෙන්ම ලෑනින් එක කැඳ යන්න සෝදලා මැදලා ගන්න. මැහුවට පස්සේ ලෑනින් එකේ කැඳ ගතිය ගිහාම රෙද්ද කොට වෙනවා. එතකොට සාරි ජැකට් එක රෝල් වෙලා උඩට යනවා. ඒක මග අරව ගන්න තමයි ලෑනින් එක හොඳට සෝදන්න කියන්නේ. හරි, දැන් අපි බලමු කොහොමද බ්ලොක් එක තියලා කපාගන්නේ කියලා. ඉස්සරෝම ලෑනින් එක තමයි කපාගන්න යන්නේ. එකවර රෙද්ද අඳිනවටත් වඩා මේ විදිහට ඉස්සරෝම පුරුදු වෙන කට්ටිය කොලේ කැඳලා කරගන්න. මොකද පුරුදු වෙන කට්ටියට මේ සාරි හැට්ට රෙද්ද පිරිමහ ගන්න පොඩ්ඩක් අමාරු වෙයි. ඒක නිසා එයාලා ඉස්සරවම මේ වගේ කොලේ කැඳ ගන්න. ඊට පස්සේ හිමීට හිමීට එකපාරම රෙද්ද ඇඳලා කපන්න පුරුදු වෙන්න. අපි පළවෙනි කොටස දැන් කපා ගන්න යන්නේ ලයින් එකේ තියලා. ලයින් එකේ කඳ පිට හොඳ පිට කියලා ප්‍රශ්නයක් නැහැ. කොයි පැත්ත කැපුවත් එකයි. මොකද ලයින් එක ඇතුළට නේ යන්නේ. ඒක පේන්නේ නැහැ. ඔයාලට මෙතනදි කියන්න ඕනි රෙද්ද කපනකොට මෙතන මේ කිහිලි කට වක්‍රය හරියට එතන රවුමට කවය හරියට කපන්න. මොකද එතන උලට වගේ ඔයාලා කැපුවොත් එහෙම සාරි හැට්ටේ අතල්ලනකොට එතනදී ඔයාලට ගොටු ගෙහෙලා වගේ මැහෙනවා. ඒක නිසා එතන වක්‍රය පිළිවෙලට ගන්න, පිළිවෙලට කපන්න. හරි, දැන් අපි පළවෙනි කොටස කපාගෙන ඉවරයි. ඊගවට අපි යට කොටස කපාගමු. මම තියලා තියෙන්නේ බලවාටි දෙක. තමන්ගේ පැත්තට එන්න තමයි මම තියලා තියෙන්නේ. රෙද්ද පිළිමහල හැම වෙලේම කපන්න පුරුදු වෙන්න. එත් ගොඩාක් ඉඩ අරගෙන කපන්න ගියොත් එහෙම ඔයාලට මදි වෙන්න පුළුවන්. මම මේ අයින් කරන කැපිලා අයින් වෙන කෑලි දෙකෙන් තමයි මේ මැද බ්‍රා කට් එක කපාගන්නේ. මේ සාරි හැට්ටේ මේ අපි වෙනම කොටසකට කොපි කරලා ඇඳගත්ත මේ බ්‍රා කට් එක කපා ගන්නකොට ඔයාලා පරිස්සම් වෙන්න මේකේ අර දෙපසින් තියෙන උල් දෙක පිළිවෙලට එන්න කපා ගන්න. එහෙම නැති වුණොත් එහෙම මහනකොට ඒක වක්‍රයක් වෙලා විදිහට කැපුණොත් එහෙම මහනකොට බ්‍රාකට් එකේ මුදුන හරියට එන්නේ නැති වෙයි. ඒ වගේම අපි කලින් වීඩියෝ එකේදී බ්‍රාකට් එක කපනකොට පහළ පැත්ත අපි ලකුණු කරගත්තා. ඒ වගේම ලයිනින් එකේ දෙපැත්තෙම ඒ පහළ පැත්ත ලකුණු කරගන්න. නැත්තම් ඔයාලා උඩයට මාරු කරලා මහනවා. ඕක ගොඩක් කට්ටියට වරදින තැනක්. ඒක නිසා අනිවාර්යයෙන්ම ලකුණු කරගන්න. ලයිනින් එකේ සාරි හැටරෙද්දේ දෙකේම පහළ කොටස මාක් කරගන්නේ. පිටිපස්ස කොටස කපා ගන්න යන්නේ. පිටිපස්ස සාරි හැට්ට කපන්නේ නැම්මට තියලා.
නැම්මට තමයි තියලා කපා ගන්නේ. පළු දෙකක් ඉන්න නෙවෙයි තනි පළුව. ඒක නිසා නැම්මට තියලා කපා ගන්න. අපි කලින් කපු කොටස් තුනම ඒක පළු දෙකක් ඉන්නේ. මේ පිටිපස්සේ පළුව තනි පළුව ඉන්නේ. ඒක නිසා තමයි නැම්මට තියලා කපා ගන්නේ. දැන් අපි ලයිනින් එකේ කොටස් ඔක්කොම කපාගෙන ඉවරයි. ඊගාවට සාරි හැට රෙද්ද කපමු. හොඳ පිට ඇතුළට යන්න තමයි නමන්න ඕන. එතකොට කන පිට තමයි එළියට තියෙන්නේ. ඇතුළට තමයි හොඳ පිට යන්න ඕන. වෙනසක් නැහැ. අර විදිහටමයි මේක කපන්නේ. ඒ විදිහට කොටස් සියල්ලම සාරි හැටරෙද්දෙනුත් කපා ගන්න. ලයිනින් එකෙන් අපි කපාගෙන ඉවරයි. ඒ වගේම සාරි හැටරෙද්දෙනුත් කොටස් සියල්ලම කපා ගන්න. හරි, දැන් අපි බලමු කොහොමද මහන්නේ කියලා. අපි සාරි හැට්ටේ කපනකොට සාරි හැට්ටෙද්ද කපනකොට හොඳ පිටට යන්න තමයි තියලා කපා ගත්තේ. දැන් අපි මෙහෙම සාරි හැට්ටෙද්ද කොටස දිග අරගත්තාම හොඳ පිට තමයි අපට ඇතුළට තියෙන්නේ. දැන් අපි ලයිනින් එක අරගෙන හොඳ පිටට ලයිනින් එක තියන්නේ. හොඳ පිටට ලයිනින් එක තියන්නේ. ලයිනින් එක අපි කපාගත්ත කොටස සාරි හැට්ටරෙද්ද කොටසට හොඳ පිටට තියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හොඳ පිටට තියලා තමයි අපි ලයිනින් එක මහගන්නේ. ලයිනින් එකේ කොටස් දෙක මාරු කරලා ඔයාලා තියන්න පුළුවන්. ඒක නිසා හොඳට බලන්න උර හිස. ඊට පස්සේ අපි කර පැත්තේ මහගෙන යනවා. ඩාට් නැති එක විතරයි. අර විදිහටමයි මහන්නේ. කර පැත්තෙන් මහන්නේ. අමතක වෙලා ඔයාලා කිහිලි කට පැත්තෙන් මහයි. මම මේ පොඩි දේත් කියලා දෙන්නේ පුරුදු වෙන්න ඉන්න කට්ටියට. ඊට පස්සේ අපි කට් මාක් එක දාගන්න ඕනේ. කට් මාක් දාන්නේ ලයිනින් එක කන පිට තියලා මහ ගන්න ඕන නිසා. ඒ වගේම කට් මාක් එක දාන්නේ අපි රවුම් කරක් දාලා තියෙන්නේ. නිකම්ම ලයිනින් එක වැතර තියලා මැහුවොත් එහෙම කර ඇඹරිනවා. මහගත්ත වාටිය ලයිනින් එක පැත්තට හරවලා මහගෙන යනවා. මහන්නේ කන පිටින් ලයිනින් එක පැත්තට හරවලා වාටිය මහගෙන යනවා. දෙපැත්තට ඇදලා හොඳට මහන්න. නැත්තම් ගොටු ගැහෙන්න පුළුවන්.
අපි දෙවෙනියට මහපු නූල් පාර වැදලා තියෙන ලෑනින් එක පැත්තට. අපි එහෙම මහගත්තාම අනිත් පැත්තට නමා ගන්නත් හරිම ලේසි. ඉබේම නැමෙනවා. අනිත් පැත්තේ කර කොටසත් ඒ විදිහටම මහා ගන්නවා. ඒ කොටසෙත් අර විදිහටම කට් මාක් දා ගන්නවා. හොඳට බලන්න කට් මාක් දානකොට නූල කැපෙන්නේ නැති වෙන්න තමයි දාන්නේ. නූලට මෙහා පැත්තට වෙන්න නූල ළඟට යනකන් තමයි දාන්නේ. හොඳට බලන්න කට් මාක් දානකොට නූල කැපුණොත් එහෙම එතන සිදුරක් එනවා. ඒක නිසා හරි පරිස්සමෙන් කට් මාක් දාන්න. මේකත් අර ලයිනින් එක පැත්තට තියලා තමයි මහන්නේ අපි වාටිය. ඇතුල් පැත්තෙන් ලයිනින් එක පැත්තට තියලා දිගටම මහගෙන යනවා. බලන්න හොඳට ලයිනින් එක පැත්තට තමයි නූල වැදිලා තියෙන්නේ. ඒක පහසුවෙන් අනිත් පැත්තට අපිට ඉක්මනට හරව ගන්න ලේසි. අපි පිටිපස්ස කොටසත් ඒ විදිහටම කරමහ ගන්නවා. පිටිපස්ස කොටස දිගහැරියාම අපිට එන්නේ හොඳ පිට. හොඳ පිටට හොඳ පිට තියලා තමයි කපා ගත්තේ. මේකත් අර විදිහටම කරමහගෙන යනවා. හරිම ලේසි. ගානට කර තියාගන්න. හොඳ පිටට තමයි අපි ලයිනින් එක තියන්නේ. හොඳ පිටට ලයිනින් එක තියලා මහගෙන යනවා. ඒකෙත් අපි කට් මාක් දානවා. මේ වක්‍ර මහනකොට අනිවාර්යෙන් කට් මාක් දාන්නම ඕන. නැත්තම් වක්‍රය ඇකිලෙනවා. ඒක නිසා කට් මාක් එක දාන්න. කට් මාක් එක දානකොට අනිවාර්යෙන් නූල කැපෙන්නේ නැති වෙන්න දාන්න. ඒකත් අර විදිහටමයි ලණින් එක පැත්තට වාටිය තියලා මහගෙන යනවා. ලයිනින් එකයි වාටි පැත්තයි කන පිටයි ඔක්කොම ඇතුල් පැත්තට ගිහින් තියෙන්නේ. දැන් අපි අත මහගමු. මම මේ අත කපනකොට උඩින් චූට්ටක් බෝරිච්චි කරලා තමයි මම අත කපා ගත්තේ. මම ඔයාලට මේ අත් වර්ග වෙනම කියලා දෙන්නම්. කපන හැටි උඩින් චුට්ටක් බෝරිච්චි කරන්න තමයි මම අත කපා ගත්තේ. අතෙත් ඒ වගේම හොඳ පිටට තමයි ලයිනින් එක තියන්නේ. හොඳ පිටට ලයිනින් එක තියලා මහගෙන යනවා. මේක නම් කට් මාක් දාන්න අවශ්‍ය නැහැ. තනි කෙලින් නූල වදින නිසා වක්‍ර මුකුත් එන්නේ නැති නිසා. මේක අයි බලා ගන්න. හොඳ පිටට තමයි ලයින් එක
තියන්නේ. ඒ කරලා අපි බහගෙන යනවා. අතත් ඒ වගේම ලයිනින් එක පැත්තට වාටිය තියලා මහගන්න. අත මහනකොට දෙපැත්තට අදින්න. දෙපැත්තට ඇදලා මහන්න. මොකද අතේ ලයිනින් එක පැත්තෙනුත් ඇල්ලෙන්න පුළුවන් පුරුදු නැති කට්ටියට තමයි මම මේ කියන්නේ චූටි දීපවා. ඒ විදිහට අත් දෙකම මහගන්න. හරියට මූට් කරන්න කලින් ලයිනින් එක පැත්තේ අත් දෙකයි ඉදිරිපස පළු දෙකයි පිටිපස්සේ පළුවයි ලයිනින් එක පැත්තේ හොඳට කරෙහිම මැද ගන්න. අතෙහිමත් හොඳට අයන් කරගන්න. මොකද පුරුදු වෙන කට්ටියට තමයි මම මෙහෙම අයන් කරගන්න කියන්නේ. මම දැන් මෙහෙම අයන් කරලා තමයි මේක අරගෙන ආවේ. ඊට පස්සේ අපි මේ කොටස මහනකොට අනිවාර්යයෙන්ම බලන්න. දෙවෙනි කොටසේ අපි මාක් කරගත්ත කොටස යටට ඉන්න තමයි අපි තියන්නේ. දෙවෙනි කොටස මූට්ටු කරනකොට උලට උල ඉන්න තියන්න ඕනේ. අනිත් පැත්තයි තියන්නේ උල. මාක් කරගත්ත පැත්තේ නෙවෙයි අපි කර කොටසට දෙවෙනි කොටසේ මූට්ටු කරන්නේ. එතකොට මේකෙදි දෙවෙනි කොටසදී අපි කන පිට පැත්තෙන් තමයි ලයිනින් එක තියන්නේ. එතකොට තමයි අපට හොඳ පිටට ගන්න පුළුවන් වෙන්නේ. අපි ලකුණු කරගත්ත කොටස යට පැත්තට යන්න තමයි අපි තියාගන්නේ. ඒක හොඳට බලා ගන්න ඔයාලට වර්ධිනවා. උඩ යට මාරු කරලා මහයි. එතකොට සාරිය ඇට්ටේ බ්‍රා කට් වෙනස් වෙනවා. මේක මහනකොට උල අනිවාර්යෙන්ම ගන්න එතන. ඒක රවුමට આવොත් එහෙම වෙනස් වෙනවා. බ්‍රා කට් එකේ උල නැතුව යයි. ඒක නිසා එතන උල ගන්න හරියට. අපි ඒ එකම එකවරම සික්සැක් එක ගහමු. ගොඩක් කඩේට ඕවර්ලොක් නැහැ. ඒක නිසා ඔය සික්සැක් ගහලා ඒ මැහුම් වාටිය නීට් කරගන්න නූල් ගැලවිලා එහෙම යන එක අඩු වෙනවා. එකවරම මහන ගමන් මේක කරගන්න. අපි ආව මූට්ටුව වාටිය උඩ පැත්තට කරපැත්තේ කොටසට තියලා වාටිය කරපැත්ත කොටසට හරවලා අපි උඩින් ටිකක් ඈත නූලකින් ගහගෙන යනවා. එතකොට අර බ්‍රා කට් එක පැහැදිලිව තියෙනවා. ඒකයි මම ඔයාලට මහන්න කිව්වේ.
අපේ මූට්ටුව එන්න ඕන උඩ පැත්තට. ඒක මහනකොට මූට්ටුව එන්න ඕන උඩ පැත්තට. ඒ වගේම අතන උල ළඟ මේ මහනකොට උඩින් නූල ගහනකොට ඒ උල ළඟ දෙපැත්තට ඇඩ් කරන්න නැත්නම් එතන ගොටු ගැහෙනවා. අනිවාර්යයෙන්ම දෙපැත්තට ඇඩ් කරලා මහන්න. නැත්නම් එතන ගොටු ගැහිලා මුදුන නැතුව යයි. උල වගේ නැතුව යයි. ඒක නිසා හොඳට දෙපැත්තට ඇදලා තමයි මේ නූල මහ ගන්න ඕනේ. ඒ වගේම කොටස් දෙකේ මෙහෙම කරගන්න ඕන. මම දැන් කොටස් දෙකම මූට්ටු කරගත්තා. තුන්වෙනි කොටස මූට්ටු කරමු. තුන්වෙනි කොටසෙත් අපි ලෑනින් එක තියන්නේ කන පිට පැත්තට තමයි ලෑනින් එක තියන්නේ. එතකොට හොඳ පිට පැත්ත උඩට තියෙන්නේ. ලෑනින් එක කන පිට පැත්තට තියෙන්නේ. මේකෙත් අපි මේක මූට්ටු කරනකොට උස පැත්ත අපි වැඩියෙන් අපි අඟල් එකහමාරක් උඩට කපාගත්ත පැත්ත තමයි ඉදිරිපස පැත්තට තියන්නේ. උස පැත්තයි ඉදිරිපස පැත්ත කර පැත්තට තියන්නේ. උස පැත්ත කර පැත්තට තියලා අනිත් පැත්ත කීලි කට පැත්තට යන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලා නැත්තම් පළු දෙක මාරු කරලා මහයි. මේ අපි මහන හැම එකක්ම අඟල් භාගයේ මැහුම් වාසි වලින් තමයි මහන්නේ. මේකත් මූට්ටු කරගන්නවා. මූට්ටු කරගෙන ඉවර වෙලා ඒකෙත් අපි සික්සැක් එක වාටියට ගහ ගන්නවා. අඟල් භාගයෙන් අපි අර මහාගත්ත වාටිය යටට තියලා එතනදී අපි යට පැත්තෙන් වාටිය තියන්නේ යට කොටස පැත්තට. මැද කොටස පැත්තට නෙමෙයි වාටිය තියන්නේ, යට කොටස පැත්තට තමයි තියලා උඩින් මහාගන්නේ. වාටිය හරවන්නේ යට කොටස පැත්තට තියලා උඩින් මහ ගන්නවා. ඒ මහන්නේ බ්‍රා කට් එක අපිට හරියට පේන්න ඕන නිසා. එතන එතකොට බ්‍රා කට් එකේ යට පපුව අඩිය ටිකක් හයියට තියෙනවා. එතකොට සාරි හැට්ටේ ෆිනිෂින් එකක් ටිකක් ලස්සනයි. ඒකයි අපි එහෙම මහ ගන්නේ.
ඒ වගේම පළු දෙකම මහා ගන්නවා. ඒකටත් අපි සික් සැක්කින් ගහ ගත්තා. එතකොට ලේසි නූල් පිට යන්නේ නැහැ, නූල් ඇදෙන්නේ නැහැ. ඒක නිසා සික් සැක් එක ගහගන්නේ. මේකෙත් අර විදිහටම වාටිය යටපැත්තට හරවලා අර බලන්න. වාටිය අපි යටපැත්තට හරවන්නේ. වාටිය යටපැත්තට හරවලා උඩින් අඟල් භාගේ නූල ගහගන්නවා. හරි, දැන් අපි ඉදිරිපස පළු දෙක මූට්ටු කරගෙන ඉවරයි. දැන් අපි පිටිපස්ස පළුවට ඉදිරිපස්ස පළුව මූට්ටු කරමු. මූට්ටු කරනකොට හොඳ පැත්ත තමයි මූට්ටු කරන්නේ. පිටිපස්ස පළුවේ හොඳ පැත්ත කරට ඉදිරිපස්ස හොඳ පැත්ත කර තියන්නේ. එහෙම තියලා අඟල් භාගේ මූට්ටු කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ කිහිලි කට පැත්තෙන් ටිකක් ඉදිරිපසට පිටිපසට ගිහිලා තියෙන උරහිස මූට්ටුව කෙලින් කරලා කපා ගන්නවා. ඇද ටික විතරයි අපි එතනදී කපා ගන්නේ. මුළු කිහිලි කටම කපන්නේ නැහැ. උරහිස මූට්ටුවෙන් ඇද වෙලා තියෙන ටික විතරයි අපි කපලා අයින් කරගන්නේ. මම ඔයාලට මේ අත්වර්ග ගැන වෙනම පාඩමක් කරන්නම්. දැනට ඔයාලා මේක බලන්න අත අල්ලගන්න කටියට අල්ලගන්න පුළුවන්. මම ටිකක් මුදුන කොටස විතරයි බෝරිච්චි කරන්නේ. ඒක නිසා මුදුන කොටස මම චූටක් උස්සල තමයි අත ඇඳගෙන තියෙන්නේ. මුදුන කොටස බෝරිච්චි කරගන්න හැටි බලන්න. ඉස්සරෝම ඈත නූලෙන් මැද කොටසේ ඉඳලා නූලක් ගහ ගන්නවා. එක එක්කෙනාගේ ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය මූලික දේ සාරි හැට්ටවල ඉගෙන ගත්තාම තමන්ට ඕන විදිහට මහන්න පුළුවන්. එක පැත්තක නූලක් ඇදලා
චුට්ටක් රැලි කරගන්නවා. ගොඩක් නෙවෙයි චුට්ටක්. ඒ කරලා අපි මැදින් කට් මාක් එකක් දාගත්තනේ. අන්න ඒ කට් මාක් එකට උරහිස මූට්ටුව තියෙනවා. මං කලින් සාරි හැටේ තෝර කියලා දුන්නා. සාරි හැටේ අත කපනකොට අපි හරි මැදින් කට් මාක් එකක් දාගන්නවා. ඒ අත එහාට මෙහාට යන්නේ නැති වෙන්න තමයි මහනකොට. එතකොට ඒ කට් මාක් එකට උරහිසේ මූට්ටුවට තමයි උරහිස් මූට්ටුවට තමයි අපි ඒ කට් මාක් එක තියන්නේ. ඒ කට් මාක් එක තියලා අපි අර පුරුදු විදිහටම සාරි හැට්ට මැද ඉඳන් දෙපැත්තට මූට්ටු කරගන්නවා. මේ පුරුදු වෙන කට්ටියට තමයි මම ගොඩක්ම ඔය කියලා දෙන්නේ. එමීට දන්න කට්ටිය එයාලා දන්න විදිහට කරන්න. ඔයාලා මං කියලා දෙන විදිහටම මේ වීඩියෝ එක යවන්නේ නැතුව බලන්න. සමහර තැන් ඔයාලට මග ඇරෙන්න පුළුවන්. ඒ මග ඇරිච්ච තැන් ගැන කමෙන්ට් දානවා ඔයාලා. ඉස්සරෝම වීඩියෝ එක මුලින්ම අගට බලන්න. බලලා ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ සික්සැක් එකක් ගහ ගන්නවා ඒ විදිහටම. අත් දෙක මේ විදිහට තමයි මහා ගන්නේ. දැන් අපි අත් දෙක මූට්ටු කරගෙන ඉවරයි. ඊළඟට ඉදිරිපස කපමු. ඉදිරිපස කපනකොට අඟල් එකයි කාලක් ලකුණු කරනවා ඉදිරිපස කරෙන්. ඉදිරිපස කරෙන් අඟල් එකයි කාලක් ලකුණු කරනවා. නැත්තම් 1.25ක්. ගොඩක් කටියට ඔය දශම ගණන් භාග ගණන් පැටලෙනවා. පොඩ්ඩක් ඒක බලාගන්න. සමහර කට්ටිය 1/43ක් කියන්නේ කියන්න කියලා අහලා තිබ්බා. අපි අඟලක් ගත්තාම අඟල කොටස් 4කට බෙදපුවාම කොටස් 4න් 3ක් තමයි අපි 4න් 3ක් කියලා ගන්නෙ. අඟලෙන් 4න් 3ක්.
අපි අඟල් එකයි කාල ලකුණු කරගත්ත තැනින් කෙලින් පහතට ඉරක් අඳිනවා. අඟල් එකයි කාල ලකුණු කරගත්ත තැනින් කෙලින් පහතට ඉරක් අඳිනවා. ඔයාලා කලින් එකහමාරක් තියාගත්තනේ. අනේ එකහමාර ගැන දැන් හිතන්න එපා. එකහමාර ගැන හිතන්න එපා. අපි ඇඳගත්ත එකයි කාල කෙලින් කෙලින්ම ඉරක් පහතට ඇඳලා කෙලින් කපා ගන්න. ඉරක් ඇඳ ගන්න කීවේ ඇද ටික අයින් කරගන්න ඕන නිසා. අනිත් පැත්තෙනුත් එකයි කාලක් ලකුණු කරගන්න. එකයි කාලක් ලකුණු කරගෙන ඒ කෙලින් පහතට ඉරක් ඇඳ ගන්න. අපි මෙෂර්මන්ට් ගන්නකොට පපුව අඩියේ ඉඳලා ඉනට කොච්චරක් උස ගත්තද කියලා බලන්න. පපුව අඩියේ ඉඳලා ඉනට කොච්චරක් උස ගත්තද කියලා බලලා ඉනෙන් අඩු කරන්න පපුව අඩිය දක්වා උස. එතකොට එන ගාන එතන ලකුණු කරගන්න. ඊට පස්සේ මම සාරිය ඇට්ටේ උඩට ඇකිලිලා යන්න ඇති වෙන්න කොලයි ස්ටික් එකේ හයිය කොලයි ස්ටික් එක තියෙනවා. හය කොලස්ටික් එකෙන් පටියක් කපලා වාටියට චුට්ටක් උඩින් තියලා අයන් කරගන්න. වාටි මහනකොට ඈත නූලෙන් මහන්න. කොලෙස්ටික් එක තියාගත්තාම වෙල් බෝන් තියනවා වගේ ඇනෙන්නේ නැහැ, තුවාල වෙන්නේ නැහැ. කොලෙස්ටික් එකෙන් රෝල් වෙලා උඩට හැට්ට යන්නේ නැහැ. ඒක නිසා මම දැන් මේ වාටිය ඈත නූලෙන් මහ ගන්නවා. සාරි හැට්ට මහලා ඉවර වෙලා මේ නූල ගලවලා දාලා අතින් ඈත් කරලා නූලක් අදිනවා. ඈතින් ඈත නූලක් අදිනවා. ඊට පස්සේ මම පිටිපස්සේ වාටිය තමයි මහන්න යන්නේ. පිටිපස්සේ වාටිය අපි ගාන ගන්නකොට පිටිපස්සෙන් අඟල් එකයි අඟල් එකහමාරක් තියලා තියෙන්නේ. ඉදිරිපස කොටස පිටිපස්සේ කොටසට ගානට තියලා බලලා පිටිපස්සේ කොටස නමා ගන්නවා.
පොඩ්ඩක් හරි එහා මෙහා වෙලා තිබ්බොත් එක ප්‍රශ්නයක් වෙනවනේ. ඒකයි මම පිටිපස්සත් ගානට අරගෙන ලකුණු කරේ නමාගෙන මහ ගන්නවා. මේ වගේ කරණේව එක එක්කනාගෙන් එක එක්කනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි නම් කරන්නේ ඔහොම නෙවෙයි කියලා කමෙන්ට් දාන්න එපා. මං මේ ඔයාලට කියලා දෙන්නේ එක අයිඩියා එකක් විතරයි. එක එක්කනා කරන තව පහසු ලේසි ක්‍රම තියෙන්න පුළුවන්. මේකත් මම ඈත නූලෙන් තමයි මහගන්නේ. බලන්න ඉදිරිපස කොටස් දෙකම එකම ගානට තියෙනවා. අඟල් එකහමාරක රෙදි පටියක් අරගෙන දකුණු පැත්තේ හොඳ පැත්තට තියලා මහගන්නවා. පැත්තේ හොඳ පැත්තට තියලා තමයි මහගන්නේ. කන පිට පැත්තට නෙමෙයි හොඳ පැත්තට තියලා තමයි මහගන්නේ. හොඳ පැත්තට තියලා මහලා අනිත් පැත්තට හරවලා ආයේ මහගන්නවා. දකුණු පැත්තට තමයි අපි එහෙම කරන්නේ. වම් පැත්ත ඉදිරිපස හක් දාන කොටස මහන්නේ කොහොමද කියලා බලමු. ඒකට අපි සාරි හැට්ටේ රෙද්දෙන් පටියකුයි ලයිනින් එකෙන් පටියකුයි අරගෙන අඟල් එකයි කාලක් එකහමාරක් වගේ ප්‍රමාණයක් ඇති එකයි කාලක් වගේ තමයි මම ගත්තේ. ඊට පස්සේ මේක අපි මහන් සාරි හැට්ට රෙද්දෙන් කන පිට පටියේ හොඳ පිටට තියෙනවා. එතකොට පටියේ හොඳ පිට සාරි හැට්ට රෙද්ද කන පිටින් තමයි එන්නේ. ලයිනින් කොටස තමයි උඩට තියෙන්නේ. ඊට පස්සේ ඒ පටිය හොඳ පිටට හරවලා අපි හක් දාන්න කවර් ටික මහ ගන්නවා. සාමාන්‍යයෙන් මහත කෙනෙක් නම් ටිකක් ළඟින් ළඟින් වගේ හක් ටික මහ හක් කවර්ස් මහ ගන්න
මොකද සමහර කට්ටියගේ දෙපැත්තෙන් ඈත්ලා පේනවා. ඒක නිසා චුට්ටක් ළඟින් ළඟින් වගේ මහගන්න. මං කියලා දෙන පිළිවෙලටම මහගන්න ඔයාලට වරදින්නේ නැහැ. අපි දෙපැත්ත මූට්ටු කරන්න යන්නේ. දෙපැත්ත මූට්ටු කරනකොට අත ලකුණු කරනවා. මෙයාගේ අත 13යි. 13 දෙකට බෙදපුවාම 6 හා මාරයි. දෙපැත්තම මම ඒක ලකුණු කරගත්තා. අත් දෙකේම ලකුණු කරා 6 හා මාර ගානේ. ඔයාලගේ අතේ ප්‍රමාණය දෙකට බෙදලා ලකුණු කරගන්න. පිටිපස්ස ලකුණු කරනකොට ඉන අපි 4න් බෙදලා ඒන ගානේ අඟල් භාගයක් අඩු කරලා තමයි ලකුණු කරන්නේ. ඉදිරිපස පළුව ලකුණු කරනකොට ඉදිරිපස පළුවෙන් අපි අර ඉනවට 4න් බෙදලා එන ගානම විතරයි ලකුණු කරන්නේ. පිටිපස්ස පළුවෙන් තමයි අපි ඉනවට 4න් බෙදලා එන ගානේ අඟල් භාගයක් අඩු කරලා ලකුණු කරන්නේ. සාරි හැට්ටේ සම්පූර්ණයෙන් මහගත්තා. මම වාටි දෙපැත්ත සික්සැක් කරගත්ත වාටි වලත් දෙපැත්ත. එතකොට සාරි හැට්ටේ හරි පිළිවෙලයි. දැන් අපි මහලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා වාටි ටික අර මං කලින් වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා වගේ අතින් නූල් ඇදලා මහගන්න, හක් ටිකත් මහගන්න. ඒ වගේ මහලා තමයි මේ සාරි හැට්ටේ ඇඳලා තියෙන්නේ. किसी में आड़ू पाड़ू आपने गाने टम तीये नवा ओयालत में विधि टे करला बालन न आया अल्टिं वीडियो एक अकिंग हमुए ने कंग किहिल्ला इन्नंग ओयालत सुबह दवसा